ප්‍රමාණවත් ලෙස දැවිතෙල් සහ ඩීසල් නොලැබීම හේතුවෙන් මේ වන විට කැලණිතිස්ස බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු తాවකාලිකව නතර කර තිබෙනවා. එම ජනන යන්ත්‍රයෙන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන විදුලි ධාරිතාව මෙගාවොට් 150ක්. කෙසේ වෙතත් ඊයේ දින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට දැවිතෙල් මෙට්‍රික් ටොන් 900ක් ලබා දීමට කටයුතු කළා. එම ප්‍රමාණය අද දින දක්වා ප්‍රමාණවත් බවයි විදුලි බල මණ්ඩලය ඊයේ දින ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා සඳහන් කළේ දිනකට මෙට්‍රික් ටොන් 10 බැගින් දිනාටකට ප්‍රමාණවත් ඩීසල් තොග විදුලි බල මණ්ඩලයට ලබා දෙන බවයි. ඊයේ අපිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් ලබා දීලා මුහුද මැද තිබුණු නැව් දෙකක් ගොඩබා ගැනීමට අවස්ථාව ලැබුණා. එයින් ලැබෙන ඩීසල් මෙට්‍රික් ටොන් 37500 මෙට්‍රික් ටොන් 10000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබා දෙන්න මම තෙල් සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ සමගම එයාගේ දෛනික ඉල්ලල තිබ්බේ ට්‍රිටොන් 1500යි. එම් බැලුවොත් දවස් 8කට ප්‍රමාණවත් ඩීසල් තොග අද අපි ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දෙනවා. ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ඩීසල් ගොඩබැම මෙවන විට ආරම්භ කර තිබෙනවා. මේ අතර 25වනදායින් පසු විදුලිය ගැන අර්බුදයක් ඇතිවන්නේ නැති බව විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා. ජනිත වෘත්තාපතින ඉන්ද්‍රනවට මහ බැංකුව මුදල් දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ මුදල් ලම්බුණාම තෙල් සංස්ථාවට පුළුවන් එනව ඒගොල්ලන්ගේ කටුඹුට ගන්න. ඒ ගන්නකොට ඒගොල්ලෝ අපි ඒගොල්ලන්ගේ තියෙන තොග වලින් අපිට කැලණි තිස්සටයි සපුගන් අවශ්‍ය තෙල් ලබලා දෙනවා. ඉදිරියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට 25 වෙනිදා වෙනකන් විතරයි ගැටලුවක් තියෙන්නේ. මොකද අපේ නගව 200ක ප්‍රාන්ත එකක් 25 වෙනිදාට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. එතකොට අපි සමන් රාජපක්ෂ මහත්මත් එක්ක සාකච්ඡා කරලා එකඟ කරගෙන තියෙනවා හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රික් වලට සමනල විවිධ ආයතනින් දෙන ජල දාත්තාව ඒ ආකාරයෙන් අපිට ලබලා දෙන්න. ඒකත් අප්‍රේල් මාසේ වෙනකොට අපිට වැසි බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළත් විදුලි වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ මෙවන් අදහසක්. හෙට දවස තුල තෙල් සංස්ථාවත් එක්ක සාකච්ඡා කරනවා මිසක් තෙල් දෙන පාටක් නැහැ. එක පැත්තකින් ආපු නැව් ප්‍රමාණයක් තියෙනවා මුදේ. එක නැවක තෙල් බා ගන්න බැරුව දඟලනවා ඩොලර් නැතුව. ඊයේ වෙනකොට කෝටි 6ක් මහජන මුදල් ප්‍රමාද ධාතු දෙන නැව් වලට ගෙවලා තිබෙනවා. බොහෝ වෙලාවට අපි දිගින් දිගටම කිව්වා නිශ්චිත මොහොතක් මෙලට ඒ වෙන එනවා. පැය 24ක් නෙමෙයි අකණ්ඩ නැවත දැනුම් දෙනතුරු තෙල් එනකම් මුදල් ලැබෙනකම් මේ රටට විදුලිය දෙන්න බැරි අවස්ථාවක් එනවා කියලා ඒ දිනේ ළඟාවෙමින් තිබෙන්නේ. දැන් ජනතාව කියනවා ඉටිබන්දමකත් හොයාගන්න නැහැ කියලා. රට බරපතලම අර්බුදයකට ගිහිල්ලා ආණ්ඩුවේ ඕනකම තිබෙනවා වැඩ වර්ජනයකට තල්ලු කරන්න. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ජනයකට ඌර්ජ සමිතිය තල්ලු කරලා බලාගාරයක නවත්ත ගත්තොත් ඒක ආණ්ඩුවේ ලාභයක්. තව දින 10කට පමණයි කියලා තියෙනවා ඩීසල් ඉතුරුලා තියෙන මේ බලාගාර දුවන්න. පට්ටපල් බොරු. දින 10කට තෙල් නැහැ. අද විතරයි තෙල් කින්ක තමයි ඇත්ත. අද තෙල් නොතිබුණොත් දවසකට මෙට්‍රික් ටොන් 1500ක් ඩීසල් ඕන. 1500ක් මෙට්‍රික් ටොන් නැප්තා සහ දැවිතෙල් ඕන. නැප්තායි දැවිතෙලු දෙන්නම බෑ. දුන්නොත් ණයට හරි දෙන්න වෙන්නේ ඩීසල්. ඩීසල් වින්දුරකේ තවත් ණය වෙනවා. ඉතමත් පහදී අද දුවන් තෙල් නැහැ. අද හවස වෙනකොට බලාගාර නතර වෙනවා. ඇමතිවරට අපි කියන පුළුවන් නම් නැහැ කියන්නේ කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.